. අජුබෝුවන් සුබසන්ධියාවක් කඔබට ස්්‍රාවක හිතවතුන අවසරයි සුවසිත දේශය වෛද්‍යසාකච්ඡා ආරම්ප කරන්න අද සුවසිත අපේ මාතෘකාව ගර්බනී භාවය අපේක්ෂාවෙන් සිටන ඔබට දර්ුවීෙක් බලාපොරොත්තුවයන්ගින් ඔබ වෙනුවෙන් තමයි අද සුවසිත අපේ කතාභාාවෙන් කරන්න. ඉතින් ඔබට පිළුවන් මේ වෙලාවේ සොදිශීේ මුහුණො පොතෙන් අපි වැඩසටහන නර්මන්න ජගත්නවරත්න වෙනුවෙන් එකගේම නිෂ්පාදන සහි ලබා දෙන්නේ රජීව නානායක්කාර. හොඳයි අද සුවසත අපේ දේශී වෛද්‍ය සාකච්ඡාවෙන් අපි දරුවන් බලාපොරොත්තුවවෙෙන්න්න ආදරනීය බ පිළිබඳවයි කතා බහ කරන්න ඔබ කොහොමත ඇත්තටම සැලකිලිමත්වෙන් ඔන්න ඔබෝබේ පෝෂණය පිළිබඳව. එවගේම තමයි කොහමද ඔබේ ඉදිනිදා ජීවන රටා මේ වෙනුවෙන් සූදා නම් කරගන්න ඕනේ සැලකිලිමත්වෙන් ඕන අරක්ෂාකාරීවෙන් ඕනේ කොයියා කාරයටද කියෙන කාරණය පෙළිබඳවයි. අද තවසේදී අපි සුවසතින් කතා බහ කරන්නේ. තින් මේ වෙනුවෙන් අදාපි අපේ සුවසත කතා බහට අරාධනා කලා මාධම්පාගම ප්‍රාදේශයලකම්. කෝටා අයිුරේද ප්‍රජාසෞක්ක්‍ය වෛද්‍ය සෙව්වන්දි දර්ශිකා කොඩිතුවක් වු අෛද්‍ය තුමයට. ඉතින් වෛදදිතුමි අයිබෝන් කියෙලා අපි ඔබතුමිය පෙළිගන්නවා වෛද්‍යතුමි අපි කතා බහ පටන් ගනිමු ඇතටම ගර්බනීභාවය බලාපොරොත්තුවන් කෙනෙක් ඉන්න වනම් කොතන ඇද ලද පරිසම් වෙන්න ඕනේ. මව්පදවිය කියන්නේෙ ගොඩක්උතුම් පදවයක්නේ දෙතකොට මං හිතානිමන් නිවැරදිී. මවකුස තුළ සිටියදීම තමයි මේ ආරම්භ වෙන්නේ කිය ගැනු දරුවේ මවකුසතුර පෙරසිදගත දවස නං සහ ඊට ඉස්සෙල්ලා ඉඳනුත් පොඩි පසබුමක් සැකසෙන නමං විස්තර කරන්නක් කොමද වෙන්න කියලා. ඇතිඒකාලිඉඳන් තමයි මේකට මූලි අඩිතාලම වැටෙන්නේ. ොකද අපි දන්න අපේ මේ ජාන සැකැස්ම නැත අප මේ ඩිම්්‍යක් සහ ශුක්‍රාණුවක් එකතුවීම මේ ඇතිවෙලා තවට මේ ප්‍රවේනි සාධක ඉස්රහට ගැෙනියන්නේ අපේ ජාන කියල දෙයක් තිෙන අපිට පලම්පරාවෙන් එෙන ඉතින් මේ කොටසක් පරම්පරාවෙන් ආවට ඉතුර කොටසෙන්නේ අපට විහරණ සහ හාරවලි. අපි කියන්න මොකක් කරුණ ෝ ජන ජානලද කියලා ඒ කොටසක් විතරයි වැරද්ද පටවන්න බල ඉතුර කොටසෙන්නේ අපේ විහරණ නිසා අප ආහාර රටාව නිසා සහ අපේ පාඩිස්සරය. පර්රිසරක බල්පෑමත් ඒකට බලපාන ඉති මේදේවල්ලකාර ප්‍රවේනිසාදක ඉස්ත්‍රහට යනවා ඉති එත්තන්ද ඒ පටන්ගන්න දේ ගොඩකිලාට අම්මගන්න ආහාර අම්මගේ විහරණ මානසික තත්ත්වය විශේෂයම පරිසරි කිව හමද වෙනකට පරිසර දූෂණය මේ දේවලු ය මේ එක දවසින් දෙකින් වෙන දෙයක් නෙමේ එක අවුරුදු කීපයක් තිසේ වෙන දෙයක් එතකොට මේවා යම්යම් බැලපෑම ඇති කරන්න පුලුව උුන්ගේ ජාන සැකැස්මටත් ඒේක නිසාතමයි මංකිව්වේ මේ හැමදේකට මූිකාඩිතාාලම් වැටෙන්නේ මව්කුස තුළ ගැනුදරව පිළසිඳගත දවසේනංසහ ඊටත් චුට්ට කිසිරහටි නංකේයට. ොයි අපි ඔබටත් අවස්ථාව ලබාතිනවද සූසිතන් කතා බහ කරන්න මේ ඔබටත් මේ හා සම්බන්ධව අපේ මාතෘකාවට අආදාව ඔබේ ගැටලයුම කරන්න අවස්ථාවති නො මෙතැන්සිට දෙකයි හැටටයි අනුහතරයි විසි අට දුරකතනංකය වවෘතයි දෙකයි හැටටයි අනුහතරයි විසි අට පේදුරකතනංකේ ගඩබනිභාාවේක්ෂාවෙන් සිටි නොබ වෙනුවෙන් තමයි අද අපි සුවසිත කතා බහවෙන් කරන්නේ ඉතින් ඒ වෙනුවෙන් අද සූසිත අප කතා බහට එක්වෙන්නේ මාදම්පාගම ප්‍රාදශයල්ලකම් කොට්ටසේ ප්‍රාසාවෞ්‍ය වදදිනිලද සෙව්න්දි දර්ශිකා කොටතුක් වයිද තුමේ වෛදිතුමිය දැන් ඔබතුමියය සහන් කලාද ගර්බනී භාවය පේක්ෂාවෙන් සිටින කිෙන කොතන ඉදලද කොයි කාල්ලඉින්දලද පරිස්සම් වෙන් ඕන කියන කාරණයයට එක්ක මපි කතා කරමු පෝෂණීය ගැන කොහොමද සැලකිලිමත්වවෙන්න වා ඕ මඟ යිස්සල්ල මට චුටදයක් කියන්න නන මු ද දැන් ර දරුව. ැුදර්වක් උපත ැමට පස්සේ අපි උපදිනොකට අපේ ඩිම්බ කෝෂ තීරණයක ලිබර අපි ආර්ථවද භාාවය දක්වනත අපි ඔසත්්වීම නැවතින කල් කොච්චර ඩිම්බ ප්‍රමාණයක් අපේ ශරීරයේ නිපදිලා ඒවා පි වෙලා යනවදිකිල தீர்ණ වෙලා ඉවයි. ඒව සැකசிலை வரைයි. ඉතින් මේක මූலிිக்க පියව පටங்கන්නේ மල්வரயாත්க்கு. அම්මකිනෙක් වෙන මූலிක අිතාලම නැත්තන් අපේ ඩිබ සැසිල තියනෙන උපති නම්බ. නමුත් ඒ මන් மோரල සදුසுදත්තයට පිටත පැමිණන්නේ மල්වරயாත්යக்கு. ඉතින් මේ மල්වරවීමේ ඉදං ඇත්තටම ගැහනු දරුවෙක්. ඊළඟ දෙවන පින්ම පනින්න එතනිදං ඔබ කිව්ව වගේ තින් ඒයි පෝෂණය කියනදි අර කාලදදි කුඩා කාල ඇ වැදගත්ය නමුගද පූර් ලම හරිරයට සම්වර්ධනය වෙලා ඒ පෝෂණය වැටිලලා මානසික තත්වේ සැසිල තියෙනවනං අනිවාරම යෝවන් වයට පත්වනාට පසේ දේවල් ඒ ගොල දන්න කොහොමද කටිනිම කරන්න කියන තන් දිගටම කරගෙන හ විදය දන්න ඇති පෝෂණය කියනදේ ගොඩක් වැදගත්මකද ඒක්කම යන දෙයක් තමයි උසහා බර කියනද නිරෝගී කාන්තාවකට උසබර එක එකපැත්තකින් වැදගත් කෙනෙ ඕෝනුම කෙනෙක් කැමති ලස්සන්ටන්න එතුකොට අික තර බාරුත් නැති අික කට්ුත් නැති ඇංගක්තියාගෙන ගානටන්න ඕන කාතාවක් කැමති ඒ ටැරු හමක සෞ්‍යම පැත්තකුත් තියනවා. මොකද අප දන්නවා බෝනුවන රෝක රාශයක්ක් තියෙන දේ වැඩියාව කොලෙස් ෝල් ප ්‍රේෂ මේ දේවල් සහ සන්දිිරෝග. ල කියනකට මේ දේවල් ගොඩක්කයවෙන්නේ අධි තරබාරුවත් එක්ක. එකකනිසා හැමතිස්සේම අපේ උත්සට හරියන බරක් තියාගන්න අප දැගන්න ඕනේ අපට හිතල BMI එක පිබඳ ඔබ දැනුවත් මංහිතන මේ වෙන කොටත් නමුත් ඔබට තවදුරටත් ස්තර දැනගන්න පුළුවන් ඕන්තරන් අපට සමේ මාධ්‍ය තියනවා. ඉති තිදි සාම්‍ය අපි කෙනෙක්ට මගේ අවශ්‍යනම් මගේ BM.I එක බලාගන්න මොහට සූත්‍රය කියන්නම් සාමන්‍යය බර තමන්ගේ බර කිලෝවලින් කියන්න ඕන. ඒ වගේම උස සෙන්ටිමීටර් වලින් කිරලා බ මැනලා ඒ මීටවලට පරිවර්තනය කරන්න ඕන්. තට බරබෙදන්න ඕන කිලෝවලින් බරබෙදන්න ඕන උසේ වර්ගේ. එතුොට ඒක කෙවෙන් ඕන කිලෝගයෑම් සහ වර්ග මීට කියනක පොට වයිදතුම ආපපුුව ප හැදිලික නිමක් කරමු. බරබෙදීම උසේ වර්ගය කියන එක තමයි සූත්‍රියය. එතකොට බර කියන අපි ගන්න ඉතින්ද කිලෝග්‍රෑම් වලින් සහ උස කියනක මීටර්වලින් අපි සන්ටිමටර්වලින් ගන්න උස අපි පරිවර්තය කරගන්න ඕන මීටර්වල්ට. ඉති එහිෙම එනාගේ අනුපාතිකයක්ක් විදටයන. එතකොට සාමානයක දහටයි දශම් පහට වඩා අඩනා ඒ අපි කෙන අඩු බර කෙනෙක් කියලා. එක බයසක් අදාල වෙන්නේ ඒකට වයසක් අදාල නැහැ. ඒක BMI දර්ශකයා. අපේ බර තියෙන් ඕන අනිවාරෙන් දහටය දශම් පහයි විසිහතරය දශම් පහයි අතරරි නිරෝගී කෙනෙක්කේ. දහටය දශම් පහට අඩුවනං එයා අඩු බර අප බර වැඩිකරගන්න ඕන. විසිහතරය දශම් පහට වැඩි නම්. මේ ඒ ටිකක් තරබාර පැත්තට ය නිවදා ඕ එක වැඩතර ඉන්න ඕන මධ්‍යම් ප්‍රතිපදාවන්න එක හොඳයින තිහෙටත් වඩා යනවනම් අපි කියෙනා තරබාරු කියන. මේ දර්ශකයයාගේෙන්න්තම අපි මේ අදහස ලබාගැනේ ඉතින් මේ හැමදකටම ඇත්තටම ආහාර රට අපට බලපානෝ මොකද අපි නිතරම පිටි අධිකා හාර පාම් පිටි සහ තෙල් අධිකා හාරගන්න කොට අපේඇග ඉබේම තරබාරුවෙන් පටන් ගන්න නිතේ තමයි කෘතිම රස කාරක යුද්ධපු දේවල් සීනි අධික දේල් විශේෂෙන් පැනිබීම වර්ග ඇති මේවා එක අතකින් අපේ ඔයි බෝනුවන් රෝග ගොඩට අතවනන වගේම අනි පත්තින් තරබාරුවට ඇතික හේතුවක් වෙනවා. යිදතුම දන් අි තරාරු අධ්‍යංහ පිතු ගර්පනය භාව අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට දං අධි තරාරු එතරම් හොඳ නැහැන නනිකාර ඔබතුමිය කි වූ වගේ ගොඩක් ලෙඩවල්ට අත වනන්නවා කිය කාරන පිටි එකක පැහදිලිකිරීම කරම මොකද ගල්බන කාය තුළ න මොකද ංචිබා කිරීමම කද නැතන් කිසිම අර පිටිමමකින් තුරව කිසිදු පානයගෙන් තුළ කෑයිමබබීම පවා සහර වෙලාවට ගන්නවාගන්නගේ පාලනයක් නහන්නේ එකටක් පහැදිඒ අර මේ අපි තියෙන නිවාහරි දැන් දෙන්නෙක්ට කන්නෝන කියලා මතයක් අදාගෙන් තියෙනයි. හැත් එෙමනෑ ඇතටම දෙන්නෙක්ට කන්න අපි බද්ධ ප්‍රමාණය වැඩිල හරිියන්න ගන්නඕන අනිත් මයිකෝ නිියවට්‍රේශන්සේක කියන්නේේ කනි ජලවන සහ විටමින් ප්‍රමාණය වැඩිපුර ගන්නඕන බත් කියෙන කියින් එ කාබහයි ග්‍රට්්‍රමාණය එතකට බත් ප්‍රමාණය වැඩිකිරීමනේ මේ ඒ යම්සාක්තුරට තර්බාරුවට එක හේතුවක් වෙන්නත් පුළුවනි. හොයි අපිතා කරමු මේ පිළිබඳවයි වගේ අපිී ඔබට අවස්ථාව වෙන් කරනව කතා බහ කරන්න පිළිවන්න ඔබට දෙකයි හැටයි අනුහතරයි විසිට දුරකතනන්ගේ වවරතයි මෙතැන්ට ඔබට ඔබි කැටලු දිරිපත් කරන්නට අවස්ථාවතියෙන්වා ගර්බනි භාාවය අපේක්ෂාාවෙන් සිටින ඔබ ින්ුවෙන් තමයි අදපි සුවසත කතා භහවෙන් කරන්නේ මාදම් පාගම ප්‍රාදේශයලේකම් කොට්ටසේ ප්‍රජශෞඛ්‍ය වෛද්‍ය නිල දහරනනි සවන්දී දර්ශික කොඩිතුවක වෛද්‍යතුමියේ අද සුවසත කතාබහට අපිත් සමක එක්වෙනවා වෛද්‍යතුියය දැන්. මේ දැන් අපිට මේ අපේ ආහර රටාව පිළිබඳව කතා කරන්න කොට දැන් ඔබති උමියේ කිව්වකාරණ එකක දැන් අයුුවයේදේ මෙන්න මේ ආහාර ගන්න ඕන විදිහ පිළිබඳව සඳහන් කරන කොට කෘතිම ආහාරවලින් ඉවත්වලයි වගේ කෙටි ආහාරවලින් නිවත්වෙල මේකර දිනව වෙනම ආහර රටාවක් අයුරුවේදනේද අපි ගැ කතා කරමු ඔු ඒ ඇත්තරම ආයුරේද දින චර්යායර්දය විස්තර කෙරෙනවා ඒ කැන සාමානයෙන් ආයුවේදී විදිට උදයේ පහවාගේ වෙනකොට පිය හැරෙන්වෝන ඒවගේම නැකිට ගමන් අප පුරදදු වෙලාල එන්න පිටි එකක් බොන්න නිද අනිසා න වෙනවා නමුත් ඒක පුරුද්දක් වෙලා නමුත් ඒක අයුෝද කොයිතැනකවත් නිර්දේශකරපුදයක් නෙම පිටිබොන්න එකටිබොන්න කිය කියල නෑ කොහේවත් දකත් මංකිවාරයක තරබාරුවට හේතුව පසුකාල නිීම දැම් ොයාගෙන තියවාන එතකොට අපේ ආයර්ෝද විදියට කියන මද උනසුම් වතර එකක් බොන්න කියලා ඒ ඇත්තටම මේ අරගේ තියෙන? දෙද පෑ ගාන අපි නිඩාහාරවෙඉන්න එතකොට සක්‍රිය කරගන්න අපි පද්ධති ඒට වැදගත්වෙන මලබද්්‍ය වලගනා ඉති මේඋනවර වීදුරුවෙන් පටන් ගන්නක අපිට ඊට පස පුළුවන් කැඳද කෝපයක් වගේ දේකට යන්නේ. දමඉතින්ද සහරු ඇල්ද. ල න හ මද උනසුම් කියනෙක පාවිචි කරන්නේ උදේට ක අපපදශය වැඩීනය පෙම ගතිය ටකක් වැඩි කෙනෙක්ටත් ගැටුවක් නෑ අනි්‍යකාර මලබද්‍යය තියනෙක ටිකක් සීතල දෙයක් ගන්නට වඩා උනුසුම් දෙයක් බටට වැටනහම මලපිටවීම වගේ දේවලේ ජීර්ණ ක්‍රියාවලයන් එන් සයිම ක්‍රියාවලියන් හොඳට මේ ප්‍රකෘතිමත්වයෙනවා ඒක නිසා තම එහෙම කියන්න එනමුත් උ සම් ුසුම් නම ඇවත්‍ර හරි අනිද වල් ොනට ක ො හරි තියව න න මයි වටන්නේ. හොදයි එතනින් පටන්රෙන ොහම ස ඒට පස්ේ ඇතටම ඊලාන්ගට කියන උද හයත් හතත්තට අපි උදය හාරි ගන්නවනක නමුත් ගෘහණයක් ඒ කරන්නම නැතිදයක්නේ දහයිවිතරයන සමට ගෙර වැඩිවිරලා කනකොට. ඉති එතනින් තම ඔයි ලෙඩ ගොඩක් පටන් ගනිමක අපේ දින චරිියයක් ටයිම් ටේබල එකක්නේ අප ආහාර ගන්නෙ අපි වැඩිවරු හමතම මට ඩිගින්නන්නේ. ඒේතෙන්දී පටන් ගන්න වැරඇත්ම? රෑට නිදාගන්න යනකල් මේ එක වෙන රෑද හයට කනක වෙලාවලුත් තියෙන. දේදවල් ඇතරම ගර්බනයක් වෙන්න ඉන්න කෙනෙක්ට ආහාර අරට ටයිම් ටේබල් හෙකට ගන්න ඕන්න මකද යි හැම දෙයක්ම පසුකාලනව දේ වැඩියාවට කොලස්ටෝල්වලට බලපානවා ත උදයහයත් හතත් අත්තර අඩුමගණය අයටට ඉස්සල්ලා අපේ උදේආහාර වේලා ගන්න පුළුවන්නම් හොඳයි. ඒේවගේම පාම් පිටියආහාර ඇත්තේ ඇත්වෙන්න ඕනේ. ද කිය වර්ගයක් යමට පහසේ හදාගන්න පුුවන්දේතනයි ත් කැක්කලු බත්්ටික් තමප හල් බත්්ටික් ඉතිං තියන දෙයක්ේ ඒක කන්න පුළුවන්. ඉට පසේ තේකෝපි ගෙන අයුරුේද කියන්න හැ න දේඒ පස්ස කාලෙක ද අපේ ජීවන ාවට එකතුන දේවල්න ඒක කතරන ඇත මුදේ නිර්දේශ කල තියන කොත්ත මල්ලි ීතුරවා. ඉංගු ඉගු කොත්ත මලික ප්‍රතිශක්ති වර්ධකයයක් අනිතක දැන මන්ස් සලකවෙම ති අඩු කරන්න ඒක එක පැත්තකින්. හද පිටුව හලක් වෙනවා. අනිද්‍යේතමයි කැදවාර්ග. ඒ දක්වලතියන එක ආහර වේලාක් විදරට ගන්න ල නෙකුරක්කක්න් කැදවගේද උදට ගන්න පුලුවනට. මනේ රිකැන්ද. එමනත කොල කැද විදරුවක් මේ ඔට හිතන පුළුවන් දයිනක අප ප ජීව රට පත් මොන කැදද බත්තිි හදාගෙන තමාරය කිය නමුත් සහරලාට බත්තිකෙන් කැද ටිකක් බේරග න අමාරදයක් නෙමේ අපි අර. නඩි පහක දායක වෙලාව තමයි හොඳයි අපි කත කරු වදතු මෙ දැ ආහාර රටාව පිබඳව සැලෙලමත්වෙන් විදිහතමයි ඔබතුමිය සඳහන් කරේ වගේමතම අපිට හොඳ රං ප්‍රශ්ය හන කලින් දුරකතන මතුමත් තියෙනවා දුරකතනින් ඔපට අවස්ථාව අයුබෝවන්හර අයිබවන් මේ මට දැනගන්නවනු වෛජතමයගෙන් ඔය කොත්තමල්ලි දෙෙනපතා උදේ හවා බිව්වාහම මේ දරයට අහිතකද කියලා. හර ගේ මත අ නම කොත්තු මල ිවා ොඩ ඩේත් ල පෑම ේවට මනම් ොනවා මට ඒක දැන ගණ්ඩෝනිි. මොක දම තම්මගෙන මටක්ත්දවෙක්ින්න්නවා ඉස්සරහ රචික් ඕනව වෙනවානඒ එක උපදෙස්ස පට හොඳ ඇහගෙනින් නොබතුමිය . මේ මෙහෙම දෙයක් තියෙනවා දෙ සාමාන්‍ය එක්ම දෙයක් දිගට ගන්න එපාගෙන කයිරුුවේ දක්වල් තියන ඒක ද්‍රව්‍ය පාචි කර පා කියනක දක්ව තිය දෙම්ම අර උදාහරනයක් විදර කොත්ත මලි කිවට ම එකන කියයාගෙනගේ කැද වර්ග වනත් ගන්න පුළුව අපට කොල කැද කුරක්කන් කෙද නේරී කඇද දසකට කොත්ත මල් ඉගුරු ඒ දිගපටම ගන්නකොට ඒක අරතියන අවුෂදියස්භාවයක් න ඒකටන ආර ආරමය වටිනාකමක්. අපට බත් බිහිතක් විදියට කන්නත් පුළුව බත් කෑමක් විදිරගන්නත් පුළුව. ඒ එක ගන්න මාත්‍රාව වැඩි අපි නිතරම ගන්නව වනගේ අපේ ශරීරයට සාමාන්‍ය දෙයක් බවට පත්වෙනම්. නමුත් කොත්තමල්ලි කියනදේ පොඩි දරුවෙක්ට පවා දෙනවා. දෙ අම්මලාට කිරියේරේ නැතිවන හම කොත්තමල්ලි වතර තම ඉසරදීල තියෙන්නේ. දහෙම මේ අහිත කර ප්‍රභාවක් ඇත්තරම කොත්තමල්ලි වලනැහැ. නමුත් හොඳමදේ තමයි අ මාරුවෙන්ම්මාරුවට ගන්හම දම කොත් මල්ලි වතර බොන්නයන්න පා. ඒ ට ප ග ොත් ම ර රුවට ය තකට ගේ වශෂ්දිය ගොනත් රැකෙනනවාටඒ ප්‍රතිපලත් ලැබෙනවා නෙකු විධකාර බවකුත්ය ඔව නැතන් තරම උදට හස ද ඒ හ රනකොට ත් හොද ග හ ප්‍රශ්නේ ම ොත් න කරන කොට ම දර . පෙදර්ය තියන තියන සාමනින් කොත්ත මලි අමෙන් ගන්නකට ඒක ටිකක් ශීත ගුණය. එක නිසාි කියන සමගතය තියෙනෙනෙක්ට පොඩක් පබලි බැදල ඒක කුඩු කළගන්නවන හොඳයි. එතොට අර ඒක ප්‍රභාවට ටික් වෙනස්සන ෂණ ප්‍රභාවකටයෙන. එතකොට මේ ඔන්න දැන් ආහර රටාව පිළිබඳව කත හරමින් හිතී දෙකයි හට අනුහතර විසිට දුර තනන්ගේ වරත කරන අපේ මත්‍රකාව තාලව ඔබට ඔබේ ගැටලු යොම කරන්නට අවස්ථාව තියෙනවා වෛදතුමේ දැන් අයිුේදේ ආහරගන්නු ද පිබඳව නන තයතු ආහර පිබඳව ආහරටාව පිබඳව දිහට සහන් වනකට නැඟපට පරිසරෙන් නොමිලීම ලැබෙන දේවල් ේනමේ එ ලිට ගේ හට පස්සේ ස භාවික පරිසරෙන් විටමින් වර්ග වගේ දේවා. පග අපට දැන් අත්තරම් විටමින් වර්ග අපි බාහිරෙන් ගන්න ඇති නමු තීට වඩ ස්වභාවික දෙයක්ගන්නේ අපට ඇඟටම ජීර්ණය පහස්සුයි අපට පලතුර කිවහ මතක්වන්නේ විටමින් සීතියන දෙවල් දොඩක් ඒ වගේ දොඩංික මතක්වවෙන්න තර තැබිඩිපාට දොඩ කොලපාටක මතක් වන්නේ කියන කොට ම යි එතවටඒ ඉවිදි ොපි ඔලු හැදිලඉවරයි නමුත් ඔබදන්න වැති ගමේ ගොඩේ තියන අපි දන්නවානි වෙරලු ගෙඩියේ නෙල්ලි ගෙඩිය තිය විටමින් ප්‍රමාය ආරගගේෙඩ ය විටමින් ප්‍රමාණය ගඩක් කියලවට දේවල්වල නැහැ. ඒක්නිසා වෙරලු නෙල්ලි ඒවගේ ආහාර අධික විටමින්සී සහ කන්නජජ ලවන විශාල ප්‍රමාණයක් තියන පලතුරු. ප්‍රතිශක්තිවර්ධක ඒක නිසා නිතරම ඒව ගේෙවලේ වගේ කෙල් ගෙඩ ඇම්ුල් කෙල්ගෙඩීි අපි බයියට කරන්නේහ මුත්යක විටමින් සී පහලයි ඇුල් කෙේ ඹුල් කෙල්ගෙට. ඒගේ ගස්ලබපු හද අරඇම්ුල් කෙරට වනත් කැනකට කියෙන නක හෙල්වාගේෙන ඇඹුල් ෙ කන්න පුොඩි දරුවන්ට දෙන්න පා සීතලයි කියලා මේකත් මිති අමත එති අපි කියන්න හැම වහින දවසර හොදට ටි කන්න කියලා එති අපි තුබරගන්න වෙලාවතමයි ඒන සාමානය සෙම වැඩි වෙන පරිසරේ බල පෑමත් තියෙනවා ඒකනිස ඇතින් වහින දවසට ඒක නොදීන්න නැති දවසට දෙන්න මොකද මේ දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට කොඩක් වැදගත්. ල්ෙ සෙල්ගේෙඩි නෙල්ලි වෙෙරලු ඒ වගේ ෙවල් අපි හිතන්නඇති නාරන්න්න අන්නම් වගේ දේව ලබි ගනගන්නෙ තන සහරවට ගමේ තියෙන දේවල්න්නේ නමුත් ඒවයි තමයි ගොඩක්ම විටමින් ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ අනිතක දැන් පලාව විටමින්කිව හම් පලාවර්ගවලට ලොකු වැැදගත්කමක් කියෙනවා අප හැමතිස්සේ මර මතක් වෙන ගොඩුොළ මුකුණ වෙන්න කංකුම් ඔයි තුන හතර තමයි පලාවක් විදිටනේ නමුත් ඔබ හිතන වැති හිතන් නැතු ඇදි සමහට දම්බලක් කොලවල ඊට වඩා වැඩි කැල්සියම් ප්‍රමාණයක් තියනවා. අවත් ගන්නවන තමයි ගොටු කළල ව දේවල් හොඳ බුද්ධර්ධක ඒවත් ගන්නා අතර අර අප එච්චර වටිනාකමක් නොදන ඇත්තසාමන වැටේමායේ යන දම්බලවෙල ඊට වඩා පෝෂණයක් තියෙන පුලුවන් කොළවල සහ මුරුංග මුරන් කොල හොඳ විටමින් ප්‍රභවයක් ඒ වගේ විශේෂම දී වැඩා තියනයට සහ කැල්සියම් උනතාවලින් පේරණයට මුරුග වගේ දේවල් හොඳ මේ කණජල වන ප්‍රබව පේර. ගේ බණඩක්ව වගේ එල්ලවලු මේවා නිතර හාරයටිකුතු කර ගැනීම අර වැඩි වියදමක් නැතුව අපට අපේ විටමි අවශ්‍යතාව සපුරගන්න පුළුවවා කොල කැද වර්ග ුනත් දැන් අපිගේ කාතාවකට විශේෂ මේ ගර්බණනි භාවිති කන කතාාර තකොට ඇගේ උෂ්ණගතිය කියන ලොකු සාධකයක්න කාන්තාවයෙන ෂ්ණගතිය කල පිට එන්නේ හෝමෝන වෙනස් වී. ඒ තොට අප ඇඟ නිතරම මේ උෂනගති අඩු කල් තියාගන්න ඕන ගොඩක් කලාට ඉරමසූ පොල්පලා වගේම. අපිකෙමන හාතවාරය වැැල් පෙනල මේ සීතල ගුණෙන් යුක්තු පලාවර්ග. එතකට මේ දේවල්වලින් කැදහදල බොන්න පුලුවන්නා ඒ ගොඩක් වටින. තිං කණිජලවන් ප්‍රමාණයක් ස්වභාවිකවම ලැබෙනවා ඒවගේම රැන්ගේ තියන උුණුසුම් සවභාවයත්‍රික කඩුවන. වෛදතු මේ අපේ මෙතින් ඇත්තන විේෂයෙන්වදන්න මුකළලයුතු ත් මේ මත්‍රකාව අදාවවත් යමු කල යුතු තත්තතා භහක්තමයි මේ පලික සිට් උනතාවේ රක් පහිනතාව මෙට මේ ගැන්න අප සෑලකි මත්වවෙෙන්න්නොන. මකද මේ ගර්බනියග තියෙන ඊළඟ කැටු අපි පිටින් ගන්නවත් යකඩ සහ ෝලික්කෙසිට අපි ගර්බනී කාල තුළ ගන්නවා. ඒවගේමමී අපි ස්වභාවිකවම් ගන්න පුළම් පොලොස් වල. ගොඩක් රක්තවර්ධක ධාතුන් තියෙන. යකඩ තියෙනවා. ඩක් අපි හිතන්නේ වැඩක් තියෙනෝ කියෙලා කිෙල් මූහ. කිෙල්ම ගොඩ ප්‍රමාණයක් අනිචලබන තියෙනවා. ඒ වගේම පොකුරු වදමත් සහමී ප්‍රරෝහණය වෙන මුං ඇයට. අපි මඟටෙක් දියේ දාලතිය ලර අංකුර වර්නය වෙන අස්ථාවති නේ අනතන්දී හොඳට කණජිලවන සාක්‍රියයයි දඒකට පොඩ්ඩක් ස්ටීම් කල්ලා දෙෙහිටිකක් දාලා ගන්න පුළුවන්න්නම් හොද පෝලික්කැසිට් වගේම යකට ප්‍රභවයක් හොඳයි වෛදතුේ ඇත්තරම දෙයන් අපි අපි න චරයාාව පල මුලින් නං පික මදක්ර උදේ පහටගේ නගට න්න නට මර්ත හ න ල කිය න දේ හට නැගටන්න අවදිවෙන්න්න ඕන කියරනකාන්න සහරුහත්තට උදේ නමට දහරත්ත හැරෙන අයින්නවා. එමන ේ දන්න චර්යාව වන දහට ම දන්න චර්යාාවත ය නොන කිය කාරනි නැවතවතාවක් මක්කරම් මහදක වැද ගත්වන හගන්නට දේ ය ලලා වෙනල් කතා කරන්න ඉට පස්සේ අපේ ඒේ වෙලාවක්ර බිස්කට් කානක්ගන හ ේල්ලත පරත්තරේ. ර ඔව අනිවාර්යෙන්ඒක වැදගත්මකද අපි අ කෑපිට කෑම කියන අපේ මගක් මේ චර්යාවත්යක හැදිච්ච දෙදකේ කියන අපි කන්නේ බඩගන්නට නෙමේ අපි කන්නේ නිකං කෑම තියෙනවට දැක්කට අපි ටයිම් ටේබල එකක් හදාගෙන ඉන්නවා මව දහයට තේක බොන්න ඕන එක වෙනකට කන්න ඕන නමුත් බඩකින් ඇැවිල නෙමේ පුරුද්ධට කන්නේ. ඇත්තටම අප ආහාරයක් ජීරණය වෙන පැතුනක්හදරක් ආමාශ්‍යය තුළයි යනවා එතුට අපි අ ඒකෑම කුසතුළ තියදදි තවාහරය කකොඩට දැමහම වන්න ඒකේ හරියට ජීර්ණ ක්‍රියාවලයක් වෙන්නේ. එතුට අවශෝෂය හරියට සිද්ධ වෙන්නන්නේ දේවල් අවශ්‍ය පෝෂක ප්‍රමාණය අපේ ශරීරයට ලැබෙන්නේ ඉතිඒකනිසා අනිවාරයම උදේ කෑම අටට අපිගේ මට තිස්සල්ලක් කනම කියලා හත් හයහත කියලා තිබට අඩුම ගන දොළ හක වෙනකටත් අපේ දවල් කෑම කන්නඕන් කෑමෙත් දවල් කෑම ප්‍රමාණයත් අපේ ආයුයිද කියදිෙන කුසෙන් අඩක් කන්න කියලා හමඒ එක අපිට ැන ප්‍රමාණය හොයාගන්න අමාරුයි. එුණට බඩගින්නට බඩිපිරුනාා කියල හැඟීමක්කෙන පලව අවස්ථාාව්‍යැපිකෑම නවත්වන්න ඕන ඊට පස්ස ඉතුරු කොටස කොටසක් වතුරට ටික් බන්න ඉතුරු කොටස හිස්වොතියා ගන්න කියලා කියල්තිය නම්. එවිදිර්තම ආහාරය ගන්න ඕන පිරිිවෙල කියල්තියෙන්න්න මුතපියර කෑම කන්නේ බඩගින්නටමනිවේ. ත්‍ර ආහරය කියර කොහමස හ. ඒකත් හතාට වෙනකොට කාලිවර කරන්න න හ හකට මද කර ඒක ඇතනම ජීවන රටාවත්්‍යක වෙනස් වෙනවා නමුත් පුළුවන් හැම වෙලාවකම මහතාට වෙනකොට රාත්‍රිකෑම ගන්න මොකදරෑ දහය වගේ වෙනකොට කාලා හිම මපියන්න ඇඳට තේතෙන්දිී අර සාමාන්‍යය කියන අපි කාල පියවර සීියක් කරි ඇවිදින්න කියලා ඒගැන කෑම දිරවන්න පොඩි වෙලාවක් තියෙන්නු නැතං අර කෙලිම අධික පෝෂක ප්‍රමාණයක් ඒ දහනම් පසේ ලැබෙන දවල් කිරින්ම්ම තැන්පත්වීමක් තමයි සිද්වෙන්න වයිසු මේදගන්නේ කාරණ ඇත අපි පුඩක් මතක්කරම මේ දැ. කෙනෙක් රෑ ආහරය අරගත්තකමන් නිදාගන්න යනවා මේක තිය අවදානම්බවමකක් තියෙනවා එකඒ ඇත්තටම කියනවා කාල පෑදිකක්වත් ගිහිලතම නිදාගන්න නැතම් පියවර සයක්ත් තැවිදින්න ඕන කියලා. නැත්තං දීවැඩියාව කොස්්‍රරෝල් ඒ වගේ ේවල්ට බෝනුවවන රෝග රැස්සකට හේතුවක් වෙන්න පුළුව. ින්ද පිබඳව කොහොමද පියවාධානයම කරන්න. නිද අතිශේම වැදගදාහර වගේම වැදගත්ම කොටස් තමයි නද කියන්නේ පෑ හයක් අටක්. අතර නිද කනිවාර්යම නිදාගනෝන මකද විශේයේම මවපදිවේ බලාපොරොත්තු වෙන කෙනෙක් මොකද නිදි නැතිවුණ හම්වේ ඔබට හිත්මත කියන පුළුවන්න මතක් කල බලන්න නිදි මරපු දවසක ඊට පහුව දරතියෙන හැඟීම. එතුර ස්භාවිකවම අපේ ආතති හෝමෝන. ශරිර නි්පාන වෙන කෝටි සෝල් වගේ දේවල් එතෝට ඒදේවල් වැඩිපුර ස්්‍රාාවය වෙන පටන් ගන්න ඊට පහුවේන්න ඇතරම හරි අමාරුයි එ අපි නිදිමරණ කෙනෙක්ටකෙන් රැකාව නිසාවෙන්න පුුවන් පුළුවන්නන් දවල්කාලේ අවැ නිදාගන්න බැරිවෙච්ච පෑගාන දල්කාලේ හරි නිදාගන්න කියෙනෙක කියනෙත් තරන් ඉද වැතිගත්. හොඳයි මත්පෙන් මද්‍රවවේ දුම්වැටි ඒ ඇත්ලයි ව්‍යයායම කිරීම ෙන වැදගත්කම ගැන කතා කරුම් හ මත්වෙන් මත්තැෙන් දුම් වැටි කියෙන අයින් කරන්න මෝනයයක් මකද විශේෂීම දුම් වැටිකේනද එකක් නිකොටින් නිසා ඇබැහිවම් වෙනවා යනිතක මේ රුදිරනාලවල ඒව තැන්පත් වෙනවා. දිම් පස්සේ හ හර්දේ රෝගවලට එක හේතුවක් වන්න පුළුවන් ඉතින් මත් පැන් කියන කත්තේ වගේ අද කැලරී ප්‍රමාණයක පේශරයට නව විශේෂයමදය දුම්පානයෙන කතාගරත් කාන්තාවන් ලංකාව ලොකු සංස්කෘතියයක් නහැ දුම්පානය කන්න විදේශකයන් ගිතිපුනට. නමුත් අක්‍රිය දුම්පානය කියන ක අපේ සිද්ධ වෙනයි. තොර ගර්බනී වෙන්න ඉන්න කෙනෙකෝ ගර්බනී මක් ගෙදරඉන්න වන. පරිසරේ ඒදවල් වලින් තොරවීම ඉතාමත් වැදගත් මොකදොට වැඩිපුරම හානි සිද්ධවෙන්න අිය දුම්පාන. මානසි ආතතිය මේක ඇත්තලාම න්නඕන. ෝ මානසි ආතතිය කියනක ඇත්තරම දුර කරගන්න එක අපි කතා කන්න නොඳයි නති හැම දෙයක් එක්ම එන්න පුළුවන්ඕෝක අධ්‍යාපනය රැකයාාව විවායව හැම දෙයක් එක්කම නමුත් අපට පුළුවන් අර පොඩි රිලෙක්ෂ ක් සයිසස් නැත යෝග භාවනයි වගේ දේවල්ට සංගීතයට සබන්ධයන සුභාවිත ගීතයට ඒවගේ පරිසර ඇත්ක සම්බන්ධ වන්න අපි හිතන් නැති ගොඩක් දේවල් මනස නිදහස් කරවා පරිසරේදි. ලව ල්ලෙලක්වන් ලවුල් පලයක්ක්වාව ආර්ථකටත් හොඳයි මලක් පිපිනකට ගෙියක් දකිනක ඒ එක හිතටත් හොදයි හොදේ අන් එතනින් පටන් ගන්න ඔට පිළිවන්න ඒ දිහට හිතන්න විදිහට ඒකි ව්වකාරණ අත්හදා බලන්න ඔබට ඇත්තර වෙනසක් ජේවිතය දැනී ඔබ දරුවේ කපේක්ෂාවත්නඉන්නේ. න්නේ කාරණනාටික මුල පිරුවනම් කොතින් හරි පටන් ගත්තන ඇතරම ඔබට ඔබ බලාපොත් ටු කරගන්න හැකාව ලැබෙනවා. එම නඟගතින් අද සුවසතින් අපිට ලැබිල තියෙන කාලේය අවසන්. නිරෝගී දරූපතක් නැත්නං ඔබ අපි හමෝගෙන් බලාපොරොත්තුවතමයි නිරෝගී දරූපත තිංඒ වෙනුවෙන් ගර්පනීභාව බලාපොරොත්තුවෙන්නේින් නඔබ වෙනුවෙන් තමයි අද සුවසිත කතා අභහාවෙන් කරේ. මාදම් පාගම ප්‍රාදේශලයකම් කොට්ටසේ ප්‍රාසෞ්‍ය වයි දෙනල දහරින ව්ති ර්ශික කොඩිතුවක්ු වයි්‍යතුමිය අද සුවසත කතා බහට පත් සමෙ එක් වුණේ බොම ස්තූති යබතුමියයට ස්ති ජගත්නවරත්න මුහුණුපතිෙන් අපෝබට සමේප කළ රජීවනානායකාර නිෂ්පාදන සහහි ලබාදන්නා බ්‍රහස්පතින්දා සුවසිත නිෂ්පාධනය කරමින් ඉදිරිපත් කළ මම නදකාගුණ රත්න ලබන ප්‍රහස්පතිෙන්දත් හමුවමු ගිහි එන්න.